ස්තුති මා සම්බන්ධ කරගත්තට මේක මම කෙටියෙන් මේ තියෙන ආර්ථික අමුදය සහ ඒකට ඉතිකාලීන අපිට මොකද කරන්න පුළුවන් කියන එක ගැන කතා කරන්න. දැන් මූලිකවම මේක ගැන කතා කරන පිරිසක් තමයි මේ සාමාන්‍ය අපි කියන්නේ නියෝ ක්ලාසිකල් ඉකොනොමික්ස් ලා කියන මේ ඩබ්ලිව් විජයවර්ධන, ආශිෂ් සිල්වා, ඩොකාට, බෙරිටේ මේ වගේ පිරිස ඊට පස්සේ මේගොල්ලෝ කියන දේවල් රණී විජයසිංහත් ඊට පස්සේ රිපීට් කරන තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කියන්නේ දැන් මේක ඇති උනේ සෙෂන් 2020 මේ ආණ්ඩුව ටැක්සේෂන් පල්ලෙහාට දැමීම සහ ඊට අමතරව අධික ලෙස මුදල් මුද්‍රණය කිරීම කියන කාරණා දෙක තමයි ඒගොල්ලෝ මතු කරන්නේ. නමුත් මම කියන්න කැමති ඒවා වල යම් කිසි ඇත්තක් තිබ්බත් දැන් විශේෂයෙන්ම ටැක්සේෂන් අඩු කරා කියන එකේ ඇත්තටම විශාල බලපෑමක් මේකට ඇවිත් නැහැ කියන එක මට සංඛ්‍යාත්මකව පෙන්වන්න පුළුවන්. කාලය වේලාව තියෙන ප්‍රශ්නින්ද මම වෙන තැනකට යන්න මට මූලිකව මතු කරන්න අවශ්‍ය මේ කැපිටල් ෆ්ලයිට් කියන සංකල්පය ඒක කොහොමද දැන් සහ ඒකේ තියෙන පරිමාණය අපි සාපේක්ෂව ගත්තම මේ ටැක්සේෂන් අඩු කිරීම සහ මේ මුදල් මුද්‍රණය කියන එක ඒ කියන්නේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ඉන්ටෙග්‍රිටි කියන ඒ ආයතනයේ මේ බොහොම නෑතකදී වාර්තාවක් එළියට ආවා. ඒකේ සංක්ෂිප්තව ඒකේ මම ඇවිල්ලා illicit capital flows from 134 developing countries between 2009-2018 කියන මේක publish වුණේ December මාසේ 2021. මොකද කියන්නේ මේ මේ දත්ත මේගොල්ලෝ කිසිම දෙයක් පාවිච්චි කරගන්නේ නැහැ. මේ මේවා ඉතින් දත්ත. දැන් ඒ කාලය ඇතුළත ලංකාවේ trade account එකෙන් විතරක් ඒ කිව්වේ ඒ balance of payments වල trade account එක හරහා පමණ මේ ව්‍යාපාරික පන්ති මේක එලීට් බිස්නස් ලේයර් එක වෙන්නත් පුළුවන් ඊට පස්සේ ඉන්න අපමිතු ලේයර් එක වෙන්නත් පුළුවන් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ එලීට් ලේයර් එක මේ අවුරුදු 10 ඇතුළත පමණක් ඩොලර් බිලියන 45ක් ලංකාවෙන් පිටතට අරන් ගිහින් තියෙනවා. මේක අපි කියන කැපිටල් ෆ්ලයිට් කියන මේ වාර්තාවට අනුව දැන් මේවා කිසිම දෙයක කොහෙවත් මේක කතා කරන්නේ නැහැ මාධ්‍ය වල යන්නේ නැහැ මේ ඔය කියන ආර්ථික විද්‍යාවට මේක කියන්නේ නැහැ. දැන් මේක සිද්ධ වෙන්නේ ට්‍රේඩ් account එකෙන් මේක සිද්ධ වෙන්නේ open invoicing සහ under invoicing කියන ක්‍රමවේදයන් දෙක මත. එතකොට මේක මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන පිරිසට මේක ගණනය කරන්න පුළුවන් මේ රටවල් අතර තිබ්බ වෙළඳාම value එක සහ volume සංසන්දනය කරගෙන. එතකොට දැන් අපි මේ taxation අඩු කිරීමෙන් රාජ්‍යයට අහිමි වෙච්ච ආදායම සහ මේ money printing එක ගත්තාම මේ කියන ප්‍රශ්න කැපිටල් මේ බිස්නස් ක්ලාස් එක නැත්නම් අපේ එලි බිස්නස් ක්ලාස් එක රටින් එරියට අරන් ගිය අතිරික්තය මහා අතිවිශාල ප්‍රමාණයක්. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අපි ලංකාව ඩිෆෝල්ට් කරේ ඩොලර් බිලියන 52යි. ඉතින් මේ අවුරුදු 10 ඇතුළත දැන් අපි ඒකට මේ පහුගිය අවුරුදු 3 ඇතුළත් වෙන්නේ නැහැ. 2009 සහ 2018 කියන කාලවකවානුව ඇතුළේ ඩොලර් බිලියන 45ක් අරන් ගියා. දැන් ඩිෆෝල්ට් කරේ 52යි. ඒ කියන්නේ ඕල්මෝස්ට් අපි ඩිෆෝල්ට් කරපු සමස්ත ණය ප්‍රමාණයට මේ අවුරුදු 10 ට්‍රේඩ් account එකෙන් විතරක් අරන් ගිය ප්‍රමාණය සමාන වෙනවා. හරි දැන් මේකේ ග්‍රැවිටි එක කියන්නේ දැන් එතකොට අනිත් අංශය තමයි මේක සිද්ධ වෙන තවත් අනේ ඔයාට වැඩක් නැහැ මේක ඇත්තට. ඔව් තව ප්‍රමේයයන් ගොඩක් තියෙනවා. අනිත් ප්‍රමේයය තමයි මේ අපිට හම්බෙන ප්‍රේෂණ හරහා ඒක බ්ලැක් මාකට් එක තුන නැත්නම් ඉලිසිට් චැනල්ස් තු ඒ නිසා ඒ ඩොලර් ප්‍රමාණය අහිමි වීම ඒ මනි ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකේ තියෙන ස්වභාවය තමයි ඒක රටවල් දෙකක් අතර මුදල් ගලණයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතුව තමයි අදාළ පාර්ශ්වයේ අතර මුදල් යන්නේ. එතකොට මේ ක්‍රමය නිසා මේ කියන මහා බැංකුවේ ඇස්තමේන්තුවකට අපිට ගන්න පුළුවන් 30% විතර loss වෙනවා කියලා එක අවුරුද්දකට. ඒක 2013 මේක තිබ්බේ. එතකොට 2 බිලියන් විතර loss වෙලා තිනවා ඒ අවුරුදු 10. එතකොට ඒක අවුරුදු ඇඩ් කරොත් එහෙම තව ඩොලර් බිලියන 20ක් විතර ඇඩ් වෙනවා. ඊට පස්සේ අනිත් ක්‍රමවේදයේ තමයි මේ ලංකාවේ ඉන්න ධනවත් තාක්ෂණය තමන්ගේ assets විකුණලා ඒවා විදේශ විනිමය බවට පරිවර්තනය කරලා රටින් පිටතට අරන් යනවා. දැන් මේ ප්‍රමාණය අපිට ගණනය කරන්න ඍජු විදිහක් නැහැ. ඒකත් විශාල ප්‍රමාණයක් වෙන්න ඕන. නමුත් මේකේ
මූලිකම අගය තමයි අර ට්‍රේඩ් account එකෙන් business class එක රටින් එළියට අරගෙන යන capital flow එක. දැන් මේක මේ ලංකාවට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මේක අපි ඌන සංවර්ධන රටවල් වල තියෙන කලාපීය ප්‍රශ්නයක්. එතකොට දැන් මේක අපිට interpret කරගන්න පුළුවන් හරියට මේ former colonial system එක දැන් අපේම කට්ටිය මේ ලංකාව colonize කරලා වගේ තත්ත්වයක්. දැන් උදාහරණයකට අපි සරලව ගත්තාම අපි කියන්නේ දැන් colonial system එකෙන් වෙන්නේ යම් රටක් යටත් කරගෙන ඉන්න පාක්ෂවේ විසින් යටත් විජිතයේ තියෙන අතිරික්තය තමන්ගේ මව් රට වෙත අරගෙන යන කියන එක සරල අර්ථයෙන් තියෙන්නේ මේ මේකේ ආර්ථික මේ මේ අර්ථය කියන්නේ. ඒක දැන් මේක අපේ මිනිස්සුම කරන්න අරගෙන තියෙන තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ අපිම අපි colonize කරගෙන තියෙන තත්ත්වයක් තියෙන විශේෂයෙන් business elite. ඒනේ ලංකාවේ ඉන්න business class එකේ මම capitalist class එකක් කියලා කියන්නේ ඒක ඒ තැනට දාන්න බැහැ. ඒක මේ business elite එක දැන් ලංකාව colonize කරලා තියෙනවා. ඒතර මේ දැන් ඒක මේකේ මේ මතු කරන්නේ අනිත් කාර්යය තමයි exchange rate එක. දැන් මේ exchange rate එකේ සම්පූර්ණ කාලණය මේ මේ මහ බැංකුවෙන් ගිලිහිලා දැන් මේ මොහොතේ මේ කළු කඩ එහෙම නැත්නම් black market එක අතට පත් වෙලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි මේ මේ capital flow එක තියෙන විශාලත්වය නිසාම ඔවුන්ට පුළුවන් බැංකු පද්ධතියත් එක්ක ඩොලර්ස් වලට තරඟ කරන්න. එතකොට බැංකු පද්ධතියේ exchange rate එක ඔච්චර ඩිප්‍රීෂিয়েට් කරා අර තියෙන මේ ඉතාමත් ශක්තිමත් ප්‍රාග්ධන ඒ කලබ නිසා ඒගොල්ලන්ට පුළුවන් ඊට වැඩිය ඕන තරම් රේට් එක ඉෂු කරන්න. ඉතින් මේ තත්ත්වය නිසා මේ සම්පූර්ණ දැන් මේ ඇතිලා තියෙන බාණ්ඩ හිගේ උද්ධමනය මිනිසුන්ගේ මූර්ත වටිනාකම් ගැටුම් කර මූර්ත වටිනාකම් පහළ යන මේ සියලු දේ සම්බන්ධ වෙන්නේ මේ මෙන්න මේ කියන කාරණයට. මේ කියන කැපිටල් ෆ්ලයිට් එකට. තහන ඒකට සමාන්තරව බ්ලැක් මාකට් එකේ තියෙන ව්‍යාප්තිය. ඉතින් දැන් මේක මම හිතන්නේ අපි දන්නවා දැන් මේ දැන් මේ රාජපක්ෂ මේ පාලන සමයේ දැන් මේක බොහොම බොහොම නිදහසේ සිද්ධ වෙනවා. දැන් බැසිල් රාජපක්ෂ බොහොම විවෘතව මේකට මේ මේක වෙනුවෙන් පෙනී හිටියා. මේ පත්‍රවල ඉන්ටර්විව්ස් වල පෙනී හිටියා, ටීවී නාලිකාවල පෙනී හිටියා. එතකොට ඉතින් රටක මුදල් අමතිවරයෙක් මේ වගේ මේ පාතාලයේ සම්බන්ධ ආර්ථික කටයුතු වලින් පෙනී ඉන්නවා කියන්නේ මේ ඒ රටේ ආර්ථික ගමන් කරන දිශානතිය සම්පූර්ණයෙන්ම පිරිහෙනවා. එතකොට ඒ කියන්නේ එකෙන් දශමතද මේ මේ මෙතනදී ඔබතුමා කියනවා මේ අපිට අපිට විශාල වශයෙන් අපේ මාධ්‍යවල සංවේදනය කරන්නේ නැති තවත් මුදල් එළියට යන විශාල වූ මුදල් කන්දරාවක් එළියට යන ක්‍රමවේදයන් තියෙනවා. ඒ ක්‍රමවේදයන් තුලදී අපිට ක්‍රමවේද තියෙන්න ඕනේ. ඒක අපිට නවත්ත ගන්න. ඒකද ඔබතුමා යෝජනා කරන්නේ? ඔව්. ඒකට දර්ශකට මේ කාල වෙලා නිසා I'll can give you about a minute. ඔව් ඒකට විශේෂයෙන්ම තියෙන ප්‍රධානම ප්‍රභේදය තමයි මේ අපේ තියෙන මේ සර්වේලන්ස් සිස්ටම් එක. දැන් මහා බැංකුවට තියෙන ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියලා ඒකෙන් මේ හැමතිස්සෙම බැංකු පද්ධතිය මේ නිරීක්ෂණය කරනවා, අධීක්ෂණය කරනවා. එතකොට මේ ඒ වගේම බැංකු පද්ධතිය ඇතුලේ දැන් ට්‍රාන්සැක්ෂන්ස් වෙනකොට ඒගොල්ලොත් මේක අධීක්ෂණය කරනවා. නමුත් බැංකු පද්ධතිය මේක කරන්නේ නැහැ පැහැදිලිවම. ඒක කරන්නේ නැති දැන් මේකට සම්බන්ධ වෙලා ඉන්නේ ලංකාවේ ඉන්න විශාලතම ඒ කියන්නේ ඉතලින්ම ඉන්න ව්‍යාපාරික. ඒතර මේ ව්‍යාපාරිකට මේ බැංකු පද්ධතිය අයිති. දැන් උදාහරණයක් විදියට අපි ධම්මික පෙරලා ගත්තත් එහෙම එයාට සම්පත් බැංකුවේ මේ විශාලතම කොටස් සීමා එයාගේ. දැන් මම එයාට මේක ඍජුව කියනවා නෙමෙයි. දැන් මම මේ උදාහරණයක් විදියට ගන්නෙ. ඒතර දැන් එයා චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියෙනවා. දැන් මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් එනවා. දැන් එයාගේම ට්‍රාන්සැක්ෂන්ස් එයාගේ බැංකුව රෙගුලේට් කරයිද? එතකොට සහ මේකට තියෙන අනිත් ක්‍රමවේදය තමයි මේ මේ මේකට තියෙන නීති බොහොම දැඩි කරන්න ඕනේ. මේ මේවාට සම්බන්ධ පිළිස්සවලට නීතිමය රාමුවේ ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒකට නීති අප්ඩේට් කරන්න ඕනේ. එතකොට මේ කියන්නේ ඒක ඒක මේ මේ ගොඩක්ම ඒක මේ ප්‍රයෝජනක් වෙන්නේ. දැන් ඔය රෙමිටන්සර්ස් වගේ දේවල් කරනකොට මේ මිනිස්සු එතකොට පැකිලෙනවා අර වගේ ඉලිසිට් චැනල්ස් වලින් සල්ලි ගන්න. ඒක කොච්චර ලාභයක්ද? අනිත් තුන්වෙනි එක මට කියන්න පුළුවන් ඉක්මනටම
දැන් චීනයේ උදාහරණයක් විදිහට චීනයේ අපි ආර්ථික ක්‍රමවේදය ගත්තාම චීනයේ තියෙන මේ මේ විශාල ව්‍යාපාරවල රජයේ නියෝජිතයෙක් ඉන්නවා ඒ ව්‍යාපාර අධීක්ෂණය කරන ඒ ඩිරෙක්ට් බෝඩ් එකේ දාලා ඉන්නේ. ඒ ගවර්න්මන්ට් අපොයින්ට්මන්ට් චෙයාර්මන් කෙනෙක් ඉන්නවා. එතකොට මේ නමුත් දැන් මේක උනත් කරන්න මූලිකව ඒ රාජ්‍ය ඇතුලේ රජයේ ලොකු පරිවර්තනයක් වෙන්න ඕනේ මේ මේ සම්බන්ධතාවය. ඉතින් දැන් මේ ඉන්න පිරිස ඒකට දැම්මයි කියලා තේරුමක් වෙන්නේ නැහැ. තේරුමක් වෙන්නේ නැහැ.